මං හිතන්නේ ගැප් එකක් තියෙන නමුත් මම හිතන්නේ අපිට හෝම් හෝම් ඇඩ්වාන්ටේජ් එක තියෙනවා මම කිව්වාගේ මේ විකට්ස් වල අපි කරන්න ඕනේ හරි තැන්වල බෝල් කරන එක හරි දේවල් කරන එක එක්ස්පීරියන්ස් තියෙන කට්ටියත් ගොඩක් වෙලාට කරේ ඒක රංගන අයියා දිල්රුවන් ගොඩක් වෙලා කරේ බෝල් ගුඩ් ගුඩ් මේ හැමතිස්සම හොඳ ඒරියාස් වල තියලා හැමතිස්සම බැට්ස්මන්ට ගොඩක් ට්‍රබල් එකක් දීපික තමයි ඉතින් මම හිතන්නේ මේ දේවල් අපිට හරියට කරා නම් මං හිතන්නේ එක්ස්පීරියන්ස් තියෙනවද නැද්ද කියලා වැඩක් වෙයි කියලා අපේ ස්පිනර්ස්ලා මේ දේවල් හරියට කරා නම් මම හිතනවා අපිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් දෙන්න පුළුවන් අපේ ඔස්ට්‍රේලියානු පිතිකරණයට මම හිතන්නේ බෙන්ච් එක ස්ට්‍රෝන්ග් වෙන එකට මම ගොඩක් කැමතියි ඒ මොකද එතකොට අපිට පුළුවන් ඕනම වෙලාවක ඕනම අවස්ථාවකදී කණ්ඩායමට අවශ්‍ය පුද්ගලයා කණ්ඩායමට රැගෙන ඉන්න මම හිතන්නේ පැතුම් කණ්ඩායමෙන් එලිට ගිය ආබාධයක් හින්දා ඉතින් ඌ නැවත කණ්ඩායමට පැමිණෙනකොට අනිවාර්යයෙන්ම ඌට ඒ අවස්ථාව ලබා දිය යුතුයි ඉතින් ඒ හින්දා ඕෂන්දට අවස්ථාව අහිමි වෙනවා නමුත් කම්පිටිෂන් එකක් තියෙන එක හොඳයි මොකද ඒතර පැතුමුත් දන්නවා ආයෙත් එලිට ගියොත් එimhe මොකක් හරි හේතුවක් හින්දා ඕෂන්ද ෆර්නාන්ඩු ලකුණු අතර ඉන්නවා මොකද ආයෙත් ලකුණු අතරට ඕෂන්ද ආවොත් එimhe සමහර කඩේ ප්ලේසස් වලට ෆයිට්ස් එක ෆයිට්ටක් තියෙන ඉඳන් මම හිතන්නේ ඒ බෙන්ච් එකේ ස්ට්‍රෝන් එක මම හිතන්නේ නායකයෙක් විදිහට මම ගොඩක් කැමති දෙයක් ඕපනින් ස්ලොට් එක විතරක් නෙමෙයි හැම ස්ලොට් එකකටම මේ වගේ බෙන්ච් එක පොඩක් ස්ට්‍රෝන් වෙලා තියෙනවා නම් මම හිතනවා නායක විදිහට මට සෑහෙන ලොකු වාසියක් තියෙනවා කණ්ඩායමක් තෝරද්දී ෆයිනල් 11 එක සිලෙක්ට් කළා නෑ තා 12ක් අපි ඇනවුස් කරලා තියෙනවා එතනට ඉන්ක්ලූඩ් වෙනවා ස්පිනර්ස්ලා තුනකුයි ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙකුත් ඉන්ක්ලූඩ් වෙනවා උදේට අපි බලලා ඩිසයිඩ් කරනවා කොහොමද එන්නේ කියලා ගොඩක් වෙලාවට මට හිතන විකට් ගොඩක් වෙලාවට ටර්න් නේ කියලා ඉතින් සමහරක් වෙලාවට අපිට ස්පිනර්ස්ලාගෙන් වැඩිපුර යන්න වෙයි මම හිතන්නේ අපි අපේ දඟපන්දු යන්නන්ට හොඳට කරන්න බැරුණ බංග්ලාදේශ වල අපි එතන දැනගත්ත මොනවද අපි අඩුපාඩු මොනවද අපෙන් වෙන්න ඕනේ ඊළඟ සීරීස් මොනවද කියලාත් අපි දන්නවා ඉතින් මම හිතන්නේ පීඑල් විජේතුංග අපේ ස්පින් කෝච් මම හිතන්නේ ස්පිනර්ස්ලත් එක්ක ගොඩක් වැඩ කරා මම නෙට්ස් වල බැට් කරද්දිත් මට තේරෙනවා පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා මම හිතනවා ඒගොල්ලෝ ඒ මට ඕන ජොබ් එක මැච් එකේදී කරලා දෙයි කියලා ස්පිනර්ස්ලා ඒගොල්ලන්ගේ ජොබ් එක. මම හිතන්නේ සෑහෙන ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මම දකිනවා මොකද අපි දැක්කා පසුගිය කාලේ පාකිස්තාන් එක්ක ඕස්ට්‍රේලියා කණ්ඩායම හොඳට සෙල්ලම් කරලා ඒ තරගාවලිය ජයග්‍රහණය කරනවා. ඉතින් අපි 2016 දින්නේ ගොඩක් කරලා අපිට රංගන හේරත් හිටියා, දිල්රුවන් පෙරේරා හිටියා. ඒ වගේ ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් තියෙන ස්පිනර්ස්ලා හිටියා. දැන් අපි කණ්ඩායමේ නවක දඟපන්දුවන්ට 3 දෙනෙක් ඉන්නේ. නමුත් අපි හරියට මම කිව්වාගේ අපි බේසික් අපි හරියට කරොත් අපි දන්නා විකට් එකේ කොහොමද ඇසිරීම මොනවද වෙන්නේ කියලා අපි අපිට ඩි එකක් තියෙනවා ඒ බේසික්ස් ටික අපි කරා නම් මම හිතනවා අපිට ගොඩක් දුරට තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන්